කොහොමද කොහොමද කට්ටි හොනින් කියලා හිතනවා. අද අපි හදන්නේ ජනප්‍රිය මෙක්සිකන් කෑමක්. ඒ තමයි කෙසදීයස්. හරිම ලේසි හදන්න, ඒ වගේම පට්ට රහයි. එහෙනම් කෙලින්ම වැඩේට බහිමු. මේ රෙසිපියකට මම පාවිච්චි කරන්නේ බීෆ් මින්ස් මීට් ග්‍රෑම් 500ක්, ලූණු ගෙඩි එකමාරක් චොප් කරලා, ලීක්ස් පොඩ්ඩකුයි, චොප් කරපු බෙල් පෙපර් එකමාරකුයි, ග්‍රේට් කරපු කැරට්ස් දෙක තුනක්, ඕගොල්ලෝ කැමති ග්‍රේට් කරපු චීස් එකක් හෝ වර්ග කීපයක්. මෙතන මම පාවිච්චි කරන්නේ චෙඩර් ටේස්ට් එකට, ඒත් එක්කම මොත්සරෙල්ලා, ක්‍රීමි රහටයි පොඩි ඇදෙන ගතියටයි, ෆ්ලවර් ටෝටියස් නැත්තම් ඩෙලි රැප්ස් අටක් 10ක් විතර. සීසනින් එකට මම පාවිච්චි කරන්නේ ෆහිතා සීසනින්. ඒක මෙක්සිකන් ස්පයිස් බ්ලෙන්ඩ් එකක්. අපිට ගෙදර හදන්නත් හරිම ලේසි. මේ සීසනින් එක හදන ප්‍රමාණ මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්න. කතන්දරේ පටන් ගන්නෙ රත් කරගත්ත තාච්චියකට ඔලිව් ඔයිල් පොඩ්ඩක් දාලා චොප් කරපු ලූණු හිමින් බැදගන්න. ලූණු පාට වෙලා සොෆ්ට් වුණාට පස්සේ මේකට අපේ මින්ස් ටික එක්කව කරගමු. බීෆ් මින්ස් පාවිච්චි කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. චිකන් මින්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම චිකන් මස් කෑලි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මින්ස් එක හොඳට බැදුනට පස්සේ ලුණු ටිකක් එක්කව කරගෙන අපේ සීසනින් එක දාමු. මේස හැඳි දෙක තුනක් විතර. මේක හොඳට මිශ්‍ර කරගෙන අපේ කැරට් සහ ලීක් එකතු කරලා ඊට පස්සේ අපේ බෙල් පෙපර් මේකට මිශ්‍ර කරගමු. මේකේ එළවලු ටික සොෆ්ට් වෙන්න පටන් ගත්තාම අපිට අපේ කෙසදීයස් බිල් කරන්න පුළුවන්. මද ගින්නේ රත් වෙච්ච පෑන් එකකට එක ටෝටියා එකක් හෝ රැප් එකක් තාච්චියට දාලා අපේ මීට් මික්ස්චර් එකයි ඕගොල්ලෝගේ චීස් ඉහාගෙන තව රැප් එකක් හෝ ටෝටියා එකක් මේකට උඩින් දාගන්න. යට තියෙන රැප් එක පිච්චෙන්න බලන හින්දා මම මේ පෙන්නනා වගේ කෙසදීයා එක අතින් නිතරම කරකවන්න. විනාඩි 5ක් 7ක් විතර පස්සේ මම මේ පෙන්නනා වගේ කෙසදීයා එක අනිත් පැත්තට හරව ගන්න. මේකත් ඉස්සලා වගේ බැදෙන ඉඩ දෙන්න විනාඩි 5ක් 7ක් විතර. කෙසදීයා එකේ දෙපැත්තෙම ක්‍රිස්පි වුණාට පස්සේ මේක සර්ව් කරන්න රෙඩි. මේ වගේ ත්‍රිකෝණ 8කට විතර කපාගෙන දැන් තියෙන්නේ මේසේ වටේ ඉඳගෙන ගේම දෙන්න. මේකත් එක්ක කන්න මම හරිම ආසයි සවර් ක්‍රීම් ඩිප් එකක්. සවර් ක්‍රීම් නැත්තම් බය වෙන්න එපා. ග්‍රීක් යෝගට් එහෙම නැත්තම් මී කිරි වුණත් මේකට සමානයි. මේකට ඕගොල්ලෝ කැමති මස් ජාතියක් එළවලු ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. හතු, කිඩ්නි බීන්ස් වගේ, අලිගෙට පෙර, ඕනේ නම් කොත්තමල්ලි කොළ, ඕගොල්ලෝ කැමති විදිහකට ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. මන් හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව ෆලෝ කරන්න ඉන්ස්ටා එකේයි FB එකේයි. ඔයගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම නැවත හම්බ වෙමු. එතකන් peace.